අද කතාව අරගල කරුවන් සමග සාමසාගච්ඡා බිඳවැටේ. සජන් මේ ඔයිසි මාත්‍ය සජන් අර අපේ මෙස් එක අල්ලගෙන ඉන්න කැරලිකරුවන් එක කරපු සාකච්ඡාවට මොකද වුනේ? ආ ඒක කෝමිකෑවා. ආ ඔව් තල කැරලිනේ. තල කැරලි නෙමෙයිසේ අපේ මෙස් එක අල්ලගෙන ඉන්න අරගලේ කැරලිකරුවොත් එක්ක සාකච්ඡාවක් කරුවා නේද? ආ ඔව් කළානි. අන්න ඒක මං හැබැයි මොකද වුනේ? ඒක මං ඔක්කොම කතා කරලා සාකච්ඡා කරලා මගේ ඇඳුම් ටිකයි සපත් එකයි එළියට ගත්තා. ආ ඔව් ඔව් නැත් දෙන්න බෑ කිව්වනේ. ඒවනේ මේ විශ්ේ මං ආන්නේ සාකච්ඡාවට මොකද උනේ? වැඩක් නෑ ඔයිසි මාත්‍ය. ඇයි? මං හදපු බයිට් එකත් කාලා. කොටෙම කියනවනම් මගේම වීදුරෙන් උන් මේ ඒවා බීලා. උන් කියනවනේ ඔයිසි මාත්‍යට මටයි ඉල්ලාස් වෙන්නේ කියලා. මොනවා? ඕනේ අපිට මෙස් එකෙන් යන්නලු අයින් වෙලා. මම තේරුම් කරලා දුන්නා රස්සාව නැති වුණා. පොලිසිය නම් යන්න බෑ කියලා. ඇයි සර්ජන් එහෙම කිව්වේ? ඇයි වයිසි මාත්‍ය රස්සාව නැතිනොත් ගෙදරට යන්න වෙන්නේ. ඔව්. කනක් ඇහිලා ඉන්න හම්බෙයිද? මම කිව්වා උඹලගෙන් ගුටි කන එක සැපයි ගෑණිගෙන් ගුටි කනවට වඩා කියලා. ඒ සර්ජන් ඒක ඇත්ත තමයි නේද? නැත්ත. ෂේ මම පොඩ්ඩක් ඔය කතාවට හුනෝ පූරණයක් කරන්නද? මොකක් මේ ඔය කතාවට පොඩි දෙයක් එකතු කරන්න කියලා බැලුවේ. එකතු කරන්න? ඔව් මම તો සාකච්ඡා හිටියානේ. ඔය කැරලිකරුවෝ කියනවා සර් අපි අඳින අපේ මේ ඇනිලෑන්ඩු අපි දාන සපට් තුමේස් කුට්ටන් අපේ තොප්පි බටන් පොළු තුවක්කු බුලට් මේ ඔක්කොම මේ උන් අරන් දීපුවලු. මොකක් ඔයිසි මහත්තයර කියන්නේ ඔයිසි මහත්තයව කැරලිකාරියෝ. ආ කැට හොල්ල හොල්ල කියලා සල්ලි එකතු කරද්දී නිකමටවත් කිව්වේ නෑනේ. හරි හොරු තමයි. ඔය යුනිෆෝම් අරන් දෙන්න බැටන් පොළු අරන් දෙන්න කියලා නිකමටවත් කිව්වේ නෑනේ. උන් අරන් දෙපො රෙද්දක් නෑ ඉසේ. රෙද්දක් නෙමෙයි යුනිෆෝම් එකනේ. හරි හරි යුනිෆෝම් තමයි. ඔයිසි මහත්තයෝ ඔය යුනිෆෝම් එක මහන රෙද්ද උන්ගේ නෙමෙයි වුණාට අර ටේලර්ට දෙන ගාස්තු උන්ගේද දන්නේ නෑ. උන්කට හොල්ලලා එවෙන් දුන්නා දැන්නේ සර් නේද? රෙද්ද තමයි. ඕගුන්ගේ ගෙවල් හොරු බින්දාම. පර්ස් එකට හොරු ගැව්වාම. ඈ අයිසී අපිනේ නිදි මරාගෙන පරීක්ෂණ පවත්වන්න යන්නේ. එහෙම අපි උන්ගෙන් වෙන්නේ නැහැ නේ හින්දා තමයි අපිට පඩියක් දෙන්නේ. නැතුව මේ උන්ගෙන් අරන් අඳින්න පළඳින්න කන්න බොන්න අපි හංගන්නුද අයිසී? මෙහෙමයි ඕයිසී මහත්තයා ඔකු මේ වැඩි මේ වැඩිම අපිත් එක තරහා අර හරක් ලොරිය අල්ලපු එක මං හිතන්නේ. මොකද්ද ඒකට උන් තරහා වෙන්න හේතුව? නෑ උන්ට එක පැත්තෙන් බලන සාධාරණයි. උන් කියනවානේ මේ මස් කඩේට යවන්න හිටිය හරක් ලෝඩ් එක අපි නිදහස් කරලා උන්ව මේ කවුන්සලෙට ඇරියා කියලා නේ උන්ගේ චෝදනාව දීන්නේ. මේ කජිබිස්තෝන් පොලිසියයි. මේ ඔයිසි මාත්‍යා. ඔව් කියනවා. නේ කැරලිකාරෙක් ඇවිල්ලා ඉන්නවා ඔයිසි මාත්‍යා හම්බෙන්න. හා පොඩ්ඩසරි තමුසෙ කිව්වද ඉතින් මම ඉන්නවා ඇතුළ කියලා? නෑ නෑ මං ඉන්නවා කියලා කිව්වේ නෑ. ගුඩ්. මං කිව්වා ඔයිසි මාත්‍යා ඉන්නවද නැද්ද කියන එක මං ඇතුළට ගිහලා ඔයිසි මාත්‍යාගෙන් අහලා කියන්නම් කියලා. මොකද ඒ තමුසෙ කිව්වේ ගොන් කතාව? ඇයි? දේ ඔයිසි මාත්‍යා හන්නතු උන්ට එන්න කියන්න බෑනේ ඔයිසි මාත්‍යා. ඒ මොනසේ වහම මම ඉන්නවද කියලා තමුසෙ කිව්වහම මගෙන් අහලා අවිල කියන්නම් කියලා මම ඇතුළේ ඉන්නේ කියලා ඌ දන්න නැද්ද ඔයි ගොම් වැඩ කරන්න එපා විසේ හප්පට සිරි දැනගන්නවනේ දැනගන්නවනේ කියන්නේ දැන් මිනිහා දන්නවනේ යනවා ගිහලා එන්න කියනවා. හරි හරි මං ඔයිසි මාත්‍යා මං කියන්න බඩ මේ අර කැරලිකාර මලිගෝ මල්ලේ කෝ ඉන්නවද? කෝ ඔයසි ඉන්නවද ඇතුලේ? කොහෙද ඉන්නේ ඔයසි? කොහෙද ඉන්නේ? ඉන්නවද? මේ ඉන්නවද? මම මේ සාජන්ලත් කිව්වේ ඇයි මගෙන් අහලා කියන්නේ කෝ එන්න කියන්න තිබ්බනේ මම ඇතුළේ හිටියානේ. එන්න. මේ අපිට ඕගොල්ලන්ගේ දේශනා හෙන්න බෑ අපිට හා හෙන්න ප්‍රශ්න තියෙනවා. ඔව් ඔව්. අපි ඒක කියන්න ආවේ. කවුද මෙතන දැන් ඔයසි කවුද ඔයද? හරි හරි අයසේ හැමදාම තමුසලගේ ප්‍රශ්න තමුසලා කියන්න පොලිසියට ආවේ මිසක් අපේ ප්‍රශ්න අහන්න තමුසල පොලිසියට ආවේ නෑනේ. කවුරුත් එන්නේ එහෙමනේ. දැමතිල වුණත් එන්නේ උන්ගේ ප්‍රශ්න කියලා යන්න. ඒවා විසඳලා දෙන්න කියන්න. ඔය එකෙක්වත් අපේ ප්‍රශ්න ගැන අහනවද? තමුසලත් ඒකමනේ කරන්නේ. හරි දැන් කියන බලන්න තමුසගේ ප්‍රශ්නේ මොකද්ද? මේ පොඩක් අහනවාකෝ දැන් අපිට තියෙන ප්‍රශ්නේ මෙයා. දැන් අපේ රෙදි හොදලා ඒවා වණන්ඩ ගියාම එකමක රෙදි වැලයි තියෙන වණන්ඩ. දැන් ඒ තියෙන එකමක වැලෙත් නිල් පාට තරමකුයි තුආයකුයි වණලා. ඒ නිසා අපිට වහම පුළුවන් තරම් ඉක්මනට හරිද? අපිට රෙදි වණන්ඩ වැලක් ඕනේ. රෙදි වැලක් බඳගන්න බැරි නම් ඕන්නම් උතර බෙල්ල වැලක් දාගන්නවා. අපිට පාන්ද?
මේකම හරි මහ බ්‍රහ්ම කෙලියක් නේ වයිසි මහත්තයා. මේ යන විදියට මුගෑනේ දවස් දෙකක් ගිහිල්ලා ආවිල්ලා අපිට රෙදි හොදලා දෙන්නත් කියලා ගියානේ. හම්බෙයි හොඳ තනසෝදන. නෑ නෑ ඒක තමයි මට මාට් වෙන හින්දානේ මට කේන්ති කි. අයිසෙමේ තමසලට රෙදි වැල් නෙමෙයි කොඩි වැල් දාන්න දෙන්නේ. හරි මෙස් එක අල්ල ගත්තනම් ඔය තියෙන දේක් කාලා බීලා මෙස් එකේ පුළුවන් හැටියට ඉන්නෝ. හරිද? මගේ මේස් දෙක පරිචං කරනවා. මේ සත්තන් දාන්න දෙන්නපා. මේවා ඔක්කොම ඇවිල්ලා අපේ සල්ලි අපේ බදු මුදල් වලින් හදපු ඒවා. මේවා මේ තියෙන්නේ මගේ අපේවා. හරිද? ඒ නිසා මේ අපිට ඕන විදිහට අපිට මෙතන ඉන්න ඕගොල්ලෝ සම්පූර්ණ පහසුකම් සලසන්න ඕනේ. මොකද මතක තියාගන්නවලා අපේ සල්ලි වලින් තමයි තමුසල පරිගන්නේ. සජන් බලන්න මම වීඩියෝ කරනවාද කියලා. පේන්න නෑ වයිසි මහත්තයා. ඔහොම ඉන්න වයිසි මහත්තයා මන් දෙන්න වැඩි. මේ කවුද මේ කැරලිකරුවා? හරි මොකද? හරි තමසෙට උඩ කියනවා. දැන් තමසලාද මේ පොලිසියට පඩි ගෙවන්නේ? ඔව් ඔව් මහජනතාවගේ සල්ලි කියන්නේ අපේ සල්ලි තමයි. හරි එහෙනම් මට දෙය ගන්නවා. පඩි විතරක් නෙමෙයි බටා එකක් ගෙවන්න ඕනේ. බටා? බටා ගෙවන්නේ? පඩිත් ගෙවලා? ඒ හැමනම් හරියන්නේ නැහැ මේ. ඔයා කවුරුද? හරිද? මහා බටා ගෙවන්න බෑ. බටා ගෙව පිස්සුද? හරි හිට මං බටා. ජනතාවගේ මේ අපට සිරි ඔයිසි මහත්තයා කැරලි කාරයන්ට මාර ගැහිල්ලක් නේ ගැහුවේ. ඔයිසි මහත්තයට කියන්න උඩ බැනලා ගාපු ගැහිල්ලට ට්‍රිප් ස්විච් එකේ ට්‍රිප් එකක් ගියානේ. දැන් ඔබ මන් දෙපමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. දැන් ඔබ මන් දෙපමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. අපදී යනකොට දවසක් අප්පුඩි ගැහුවා වරුවක් ඒ ලෝයස්ලා දකින්න ආසා. මුං අල්ලගත්ත තරමක් බිල්ඩින් තිබ්බා දුසිමක් ගුටි දෙද්දි දිව්වේ ගලවල බාටා. ගුටි දෙද්දි දිව්වේ ගලවල බාටා. දැන් ඔබ මන් දෙපමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. දැන් ඔබ මන් දෙපමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. උන් වීරය උන දවසක් දැන් දුෂ්ටය උන් කවුරුත් නැවතත් අපාට හොඳ කල ආවා. දැන් කැරලිත් නෑ මොකවත් මංගත් අමිරිස් කරලක් අර උන්නු එකා හොඳ බව කීවා. අර උන්නු එකා හොඳ බව කීවා. දැන් ඔබ මන්ද පමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. දැන් ඔබ මන්ද පමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. දැන් ඔබ මන්ද පමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. දැන් ඔබ මන්ද පමා ඔබ තවම පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. දැන් ඔබ මන්ද පමා තව මන්ද පමා ඇයි ඔබ නිහඬ වෙලා බිම බැටෙන් දමා. පොලිසියයි මේ සජ මහත්තයා පුප් ජූස් එක ගේනද? මොකද පුරුදු ජූස් කියන්නේ? නෑ පුඩ් ජූස් පුඩ් ජූස්. ආ පුඩ් ජූස් නේද? ජූස් පුඩ් ජූස් පුඩ් ජූස්. අමේ හැබැයි මේ ලීස් දාලා නම් මම බොන්නේ හොඳ. හරි ලීස් ඒක. මට ලීස් සැලදි. ලීස්? පිස්සුද ලීස් දාලා නේ. හරි හරි එහෙනම් ගමන් නෑ ඔය ගේනෝ. ගෝවා නම් මම ඔය කැරට් එහෙම තිබ්බට කවන්නේ. අර මේ ලීස් මට ඇලර්ජික් කොයි.
අයියෝ හැම එකම පටලවන. රාජන් මහත්තයා මම මේ කිව්වේ මේ එළවලු සුප් එකක් නෙමෙයි. ඒකට ලීස් දාන්නේ නැහැ. මේ ප්‍රොප් ජූස්. හරි හරි ගෝගලත් එක්ක ගේනවක බලන්න ඕකේ මොනවද තියෙන්නේ කියලා. සව්වැට එහෙම තියෙනවද? සරුවද්ද දන්නේ. අයිසේ සාජන්. ඔයි මහත්තයා. මොනවද ඇසේ පීසිත් එක්ක උදේට කුටු කුටු ගා ඉන්නේ? නෑ නෑ. බලන්න අර කවුද රැවිලි ඉන්නේ කියලා. මුන් හිතන්නේ මේක මේ ඕපීඩී එක කියලා දන්නේ නෑ. අර කට්ටිය බෑන්ඩේජ් දාගෙන ජනෙල් ළඟින් එහාට යනවා මෙහාට යනවා බඩගින් බලනවා සාජන්. අයියෝ අයිසි මහත්තයා. මතක නැද්ද? මේ සෙට් එකනේ අපි මේ අපි මැස් එක අල්ලගෙන හිටියේ. අපි නෙළුවේ. ආ මේ ගාල්ලේ. කොහෙද මං ගාල්ලේ නෙළුවේ නෙමෙයි බං අපි පොලිසිය ඇතුලේ නෙළුවේ. පොලෝලි. ආ මේ මම හිතේ ගාල්ලේ නෙළුවේ කවුරු හරි ඇවිල්ලා කියලා. මේ ඔය කියන්නේ අර කැරලි කරුවන්ට අපි දුන්නේ කීලි කරු වලින් එන්න. අන්න උන් තමයි ඇවිල්ලා. කම්ම ගමු බැටන් පොඩි. දැන් ගහන්න එපා. දැන් ওই බැන්ඩේජ් අරන් මේ දාගෙන තියෙන වගේ හොතේම ජාත්‍යන්තර පොඩි කේසයක් එනවා. මේ ඔයිජි මහත්තයා. ඕ. එදා අපි අර නෙළුව කට්ටිය කියන්නේ ගහපු කට්ටිය ඉන්නේ. හප්පඩ සිරි එහෙමද? මොකටද දැන් ඇවිල්ලා තියන්නේ? මේ ඔයිසි මහත්තයව හම්බෙන්න. ඔයිසි තම්සල ඇවිල්ලා නැද්ද? මොකටද ඔයිසි මහත්තය හම්බෙන්නේ කියලා? නෑ මං ගෙලින්ම ගිහලා ඩිරෙක්ට් අහන්න කියලා ගමයි ගියේ. යනකොටම අර මේ බැන්ඩේජ් දාගෙන හිටපු එක කිහිලිකරු දෙක පොඩ්ඩක් නිකන් ලූස් කරලා එහෙම පෙන්නුවා. ඒ වෙලාවේ මං හිතුවා අනවශ්‍ය මේ රිස්ක් එක ගන්න ඕනේ නෑනේ. මං එතකොටම හිතාගත්තා මාව හම්බෙන්න නෙමෙයි ඔයිසි මහත්තය හම්බෙන්න වෙන්න ඇති කියලා. අයියෝ අයිසේ තමසලා පොලිසිය නේද? ඈ තමසලා සාජන් ලෙවලත් ඔය මිනිසුන්ට බයද? නෑ නෑ මම බයක් නෑ ඔයිසි මහත්තයා. සමහර විට මුන් මේ බෙහෙත් දාගන්න ආපහු අපෙන් සල්ලි ඉල්ල ගන්න ආවත් දන්නේ නෑනේ. ඔව් මම කපා ගන්න හැම වෙලාවත් දන්නේ නෑ. ඔව් ඔ කියන්න බෑනේ. සල්ලි ඉල්ලුවොත් මොන කොහින් දෙන්නද ඔයිසි මහත්තයා? දැන් පාරට අදවානේ ත්‍රිවිල් එකක් පේන්න දිනවද? හයර් එකක් එහෙම යනවා නන්නේ අපිට දඩයක් ගන්න තිබ්බේ. උන් යන්නෙත් නෑ. ඒකනේ අත පහක් අතේ නැතුව උන්ට කොහොමද බෙහෙත් දාගන්න අපි ශල්ලි දෙන්නේ? හරි හරි එන්න කියනවා එන්න කියනවා. ෂර් ගාව ශල්ලි දිනා උන්ට දෙන්නේ. තම්සේ එන්න කියලා පැහෙන්නේ නැතුව. ඔය ගිහලි කරුවා මේ හදේනවා. තම්සේ එන්න එපා තම්සේ හදේනවා. තම්සේ නෝ එක්කෙනෙක් විතරක් එනවා. එක්කෙනෙක් විතර එනවා. ෂර් අම්මා අපිට සිද්ධ කරන ලද මේ නින්දිත ප්‍රහාරය ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමි. මේක පිළිබඳව සම්පූර්ණ මේ පරීක්ෂණය කරන්න ඕනේ ෂර්. මේ කුප්පි අරගෙන යනවා එහෙනම් අර ආදාතන්ට. හා මේ මොකද මේ කුප්පිය? ඔය යූරින් ටෙස්ට් කරන්න එක ඉස්සෙල්ලා. ඈ ඔව් තම්ස් ටෙස්ට් කරගන්න ඕනේ. නෑ නෑ පරීක්ෂණයක් පවත්ව ගන්න. පරීක්ෂණයක් කියන්නේ මගේ මේ යූ මේ පරීක්ෂණයක් නෙමෙයි. එහෙනම් අපිට කරපු පහර දීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක්. මේක මාර වැඩක් නෑ ඇයිසේ. බලනවා දැන් හැමතියා ෆෝන් කරලා කියනවා තමුසලා මිස් එක අල්ලන් හිටිය එක සම්පූර්ණ වැරදි. අපි ඉඩ දීපු එකත් වැරදි. ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වනවා කියලා. දැන් තමුසලා කියනවා මෙතනට ඇවිල්ලා තමුසලාට ගහලා ලෝපු එක ගැන අපිට පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒ ඔක්කොම තරේ කියමු. භයානකම දේ ඇයිසේ තමුසලා මේ පොලිසියේ කොඩිය අරගෙන ගිහිල්ලා ඇඳ ඇතිරිල්ලකට දාලා ඒකුඩු සැතපීලා දිනවනේ. සම්පූර්ණයෙන් වැරදි. ඔය පොලිස් මේ කොඩියේ කවදාකවත් අපි මේ ඇඳ ඇතිරිල්ලකට පාවිච්චි කළේ නෑ. මේ ජනතාව නොමග යවන්න මේ අරග මේ අපේ මේ මේක කඩා කප්පල් කරන වැඩ. අපි ඒක ඇඳ ඇතිරිල්ලක් විදියට නෙමෙයි මේ පොරොන රෙද්දක් හැටියට පාවිච්චි කළේ. ඔයි මේ තම්සලා පොඩක් මොලේ පාවිච්චි කළා නම් ඕක ඔය පෙරෝ ගන්න නැතුව ඔක පොඩ ජනේලයකට වගේ දැම්මනම් ජනේලට වදින හුලම් පාට ඕක ලෙල්ල දෙන්න ගන්නවනේ. එහෙම වුණා නම් එහෙම තම්සලා තවත් උඩ යනවා. බලන්න තමසල කරපු වැඩි මේ තමසල මේ කියන්නේ ආයි මේ පැත්ත බලආදක ඉන්න එපා. තමසල යන මේ කජිබිස්තෝන් පොලිසියයි මේ බීදි මල්ලේ. ඔව් සජ මතෝ කොබං ඔබ මේ කියනවා කීපයක නෑනේ. මොකද සජ මත්ත ඇයි බං ඔබ මොකද්ද කිව්වේ? රසට පුරුදු ජූස් එකක් හදනවා කියලා. හා පුරුදු ජූස් අන්නාරි කො නැද්ද? අයියෝ සජ මත මොන පුප් ජූස්ද මේ? එක එක ඇවිල්ලා මේ එක එක අලගලන්ච කේස් ස්ථාන එකෙන් ඒක තමයි තකුණා. යෝ බං උඹට නම් කවදාකවත් වැඩක් කියලා කරගන්න බෑ. මගේ ළඟ බ්ලෙන්ඩර් එක තිබ්බනම් මං තෝ දානවා ඒක ඇස්සට. ඉන්න මම සජ මහත්තයා ටක් ගාලා පුප් ජූස් එක කරන්නේ. හරි හරි එනවා. අපේ අම්මා මේ ආයි මොකෙද දෙක කැවිලා නේ සජ මහත්තයා. ටුයිටර කාර් එකක් නේද ඇවිල්ලා බ්‍රාස් ගාලා නැවත්වි. මොකෙද දන්නේ මොන හිනගෙඩියක්ද දන්නේ ඒ පාර. පෙට්‍රල් ලාබ වුණාට බ්‍රේක් ඔයිල් ගණන් අඩු ඇති. බලලා උයි මම නිකන් හුස්මක් අරගෙන ඇස් දෙක පියා ගන්න ගියා. අර කැරලිකාරය ටික දැන් ඔන්න ඔය ගියා කියලා හිතලා ඒ ඇසේ මේ කරගම මගුලක් ආවනේ. ආයි අයිසේ සාජන් ඔයිච මතේ අර ඇමතුමා නේද බැස්සේ? හප් පොට්ට සිරියයි මීහරකෙක් ඔගේ බ්‍රේක් ගහලා බැස්සේ ඇමතුමාද?
පහුගේ දවස් ටිකේම අතුරුදහන් වෙලා ඉඳලා ඌම් බලන්නකෝ දැන් එහෙම මෙහෙන් කලෙලි බහිනවා. ඒකනේ රජවරු වගේ රවුලවල් වවාගෙන අරහිමේ වවාගෙන හැංගි උත්තන් කෙලියා නේද? අදමනේ දැක්කේ බුදු අම්මේ මුන්ට රවුලවන්නත් පුළුවන්. සමහරුන් රැවුල් කපලා යන්න හැදුවා මුන් රැවුල් වවාගෙන නොපිනි ඉන්න උත්සාහ ගත්තා. ඒ සාජ මහත්තයා මේ පහුගිය දවස් ටිකේ තැන් තැන් වල හොය සොයා දෙන්න කියලා එක එක පෝස්ටර් උග ගහලා තිබ්බේ. ඒකෙන් සාජන් නොසි එමෙතුවා තමුසෙලා අපි කියන විදිහටයි වැඩ කරන්න ඕනේ. තේරුණාද? ගෙවල් ගිනි තිබ්බා, අපිට පහර දුන්නා, අපේ දේපල වලට හානි කළා. කෙලින්ම මේවා ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. ඊයන් දුන්නේ විදලා මොකද්ද? ඇයි විදලා මොකද්ද පරීක්ෂණය? සම්පූර්ණ අපිට කරපු මේ අපිට ගහපු එකට ගිනි තිබ්බ එකට සම්පූර්ණ විධිමත් පරීක්ෂණයක්. දැන් තමුසෙලා අර කැරලිකාරයන් අල්ලගත්තද? ආයි ඉතින් එවතුමා දන්නවා සාජන් මහත්තයාගේ ඇති හැමදෙතුමාට කියන්න මම එක ඕඩර් එකයි දුන්නේ දුන්නා කට්ටියට පප්පා නාගසලන් වෙන්න. හා හා බොමුදේ කොල්ලෝ නියමයි. හැබැයි ඉතින් අපිට සලකන්න ඕනේ එවතුමා. නෑ මං කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ල දැන් මුන් දිගින් දිගටම හිටියොත් උඹලටම නේ බං කරදරේ. පුදුම වදයක් මේ මුන්ගෙන් තියෙන්නේ. අපේ අනිවාර්යෙන් ඒ විතරද එවතුමාලට තරි කරදරයි නේ මුන්ගේ. පුදුම වදයක් උඹ කියන්නේ බං. ඔව් මචං. බර කාර්ද බං මචං කියන්නේ නෑ නෑ උඹට කියන්නේ. ඔව් මට පහුගිය කාලේ. ඔව් අපිට කවුන්සිලේට යากන්න දුන්නේ නෑනේ මුං. ඒකනේ පාරවල් වහගෙන හැබැයි ඉතින් මම මේ හැමතුමයිද ඔය ගියා කියලා ඇති වැඩකුත් නෑ නිදා ගන්න හැරින් මොකදයි බත් එක. ආහෝ බත්තේ කන්න යනවනේ. කන්න කියන්නේ ඒක කෑම කනවා කියන්නේ නිකම්ම නින්ද යනවා. ඒකනේ මම ගන්නෙම කකුළු. පවුල පිටින් ඉඳලා කනවා මන් දැකලා දින දවස. හැබැයි එමෙතුමා මේ වැඩිය ඔය කකුළෝ කන්න මේ පුරුද්දක් හැටියට තියාගන්න එපා. ඇයි ඇයි මොකද? මොකද මේ මේ එතකොට ඇදේට යන්න පටන් ගන්න. අපි ඇදේට ගියත් අපි පොඩි උන්ට කෙලින් යන්න කියලා කියනවනේ. නෑ 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 ඒක හරියන්නේ නෑ. දැන් ඔය එමෙතුමා දැන් බලන්න නික පොඩ්ඩක් සොකට ඇදවිලා වගේ නේ ඉන්නේ. දැන් ඔය පොඩි උන්ට කොච්චර කිව්වත් උන් ඇදේටම නේ යන්නේ. ඒකනේ දැන් ඔය කෙල වෙලාම තියෙන්නේ. ඔය පොඩි උන් කරපු වැරදි පොඩි කාලෙම හදාගත්ත නම් දැන් ඔහොම වෙන්නේ නැහැ නේ. දැන් කෙල වෙලාම තියෙන ඔය පොඩි උන්ට කට අරින්න දුන්න එකයි උන්ට වැඩ කරන්න දුන්න එකයි හින්දානේ. මේ කජුබිස්තෝන් පොලිසියයි. දැන් ඔයසි මෙහෙමයි මේ කැරලි කරුවෝ අනවශ්‍ය විදිහට සෝෂල් මීඩියා හරහා මේ කරන මේ සයිබර් ප්‍රහාර සාම්බාර හොද්දක් එක ගන්න ඕනේ නේද? මොනවද ඔය සයිබර් කඩවල් වල? සයිබර් කඩේ කද්දි අර පාට පාට දින් සම්බෝල් ටිකක් වැඩියෙන් දාගත්තාම හප්පට සිදි දෙන්න පුළුවන් බස 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 ගන්න. හැබැයි ඉතින් ඉස්සර වගේම සරුවක්ට නෑ නේද? ඉස්සර වගේ අර සාම්බාර වල මාර එළවලු සොගයක් අර හිමේ දානවනේ. එකපාර වට්ටක ගෙඩියක්ම දාලා තිබ්බනේ. දැන් දින්නේ ගැලීම සොයයි පරිබුයි ඕ මේ යටට පොඩ්ඩක් හැන්දි ගහලා ගත්තාම බටු නැටි වගේක් අහුවෙනවා. අයියෝ සාජන් තමුසේ මේ සයිබර් කඩේක මේ දෝෂේ කණ එකක් ගැන නේ කියවන්නේ. සාජන් අයිසේ කටපියන් ඉන්නවෝ? නෑ ඉතින් දෝෂේ මතක් කෙනකොට කාටද ඔයිසි මාතේ ඉන්න පුළුවන්. හප්පට සිරි මගේ නම් කට නලියනවා. අර ඉස්සරා කඩේ අක්කගේ තෝසේක අම්බෝ පට තෝසේකක් නිපර්චස් දෙකමාරක් විතර. හරි මේ අයිෂෝ ගැන අත ගන්න ඕන අත ගන්න. මේ ඇමතුමා. ඔව් ඔව්. දැන් මොකද්ද වෙන්න ඕන? වෙන්න ඕන එකත් මතක නැති වුණා මේ මේකගේ කතාව අහලා. මොක වුණත් ඔයිසි මේ සාජන් කාර්යය කන මොන එක ගැන රසට රහට කියන හොඳේ. ඔය මේ ඇමතුමා කණ එක විතරනේ ඇව්වේ. ඔව්. බොන එක ඇහුවා නම් හොඳටම අහගන්න තිබ්බේ. කියන්නද වයිස් මාත්‍යා? කියනවා කියනවා ආපු ප්‍රශ්නේ මගේ හැරෙන්න කියනවා. ඒ වගේද ඇමතුතුමා තෝසේ කඩේට යන්න ඉස්සෙල්ලා දෙකක් දාගත්තා නා. වඩේද? වඩේ නෙමෙයි. පට්ට එක්ක ගල්. ඒ කියන්නේ ගල් දෙකක් සාක්කු දෙකේ දාගෙන කඩේට යනවද? සාක්කුවට ගල් නෙමෙයි මේදී. යාලේ බොන්නි. ගල්සොත් දෙකයි කීරමින් කූරි දෙකයි. අමතුමාලා ඉතින් ඉතින් ගහන්නේ නෑනේ. ඔ ගහන්නේ ඉතින් ලොකු ලොකු ජාති ඒවා ලොකු ලොකු ගණන් හිලව්වල ඒවනේ ගහන්නේ. හැබැයි අපිට නම් නැගල යනවා ගල් කාලයි ලොකු ටින් එකයි.
ඔයෝය පොයි විතර ඉන්න නැති කියලා. නවත ගන්න. මම කියන්නේ මේ සෝෂල් මීඩියා හරහා අපිට එල්ල ගන්න සයිබර් ප්‍රහාර ගැන. දැන් කොල්ලෝ කොයි කොයි කොල්ලා ගාවත් Facebook තියෙනවානේ. ඔව් ඔව් ඔව්. උන්ට Instagram උත් තියෙනවා, Instagram උත් තියෙනවා. ඔව් ඔව්. උන්ට දෙකම තියෙනවා ඕන වෙලාවක book කරගන්න පුළුවන්නේ. උන් කෝච්චිය book කරනවානේ මෙහෙම කරද්දි. ඔය ඒබුකින් නෙමෙයි මම කියන්නේ. ෆෝන් එකෙන් උන් ඕන එක වීඩියෝ කරලා උටස් පටස් ගාලා ඔක්කොම දාන උඩට. අනික බලනවා මුන් මේ සෝෂල් මීඩියා හරහා අපිට එල්ල කරන මඩ. ඒකනේ මම මේ ළඟදි දැක්කා. ඇමතිතුමාගේ මූණ දාලා හරගේ කඩලා තියෙනවා. අපේ හරේ උරුබෝටි මම ඒක තියාගත්තා. මොකක් නෑ ඒක හුරුබෝටි කියන්නේ මොකද්ද හුරුබෝටි කියන්නේ දැන් මෑතරම ඇමතිතුමාගේ හැටියට ඇමතිතුමා ඒ හරක මාර ෂෝක් මේ ඇමතිතුමාගේ මූණ දැම්මා හරි හරි තමුසලගේ අනම්මනම් කියවෙල නැතුව මේ ගැන ඉක්මනට පරීක්ෂණයක් කරනවලා රයිට් රයිට් බලනා සාජන් මේ යක්ෂවිල්ලත් කියන්නේ අපිට පරීක්ෂණ කරන්න කියලා අරගල කරුවෙල්ලා කියන්නේ අපිට පරීක්ෂණ කරන්න කියලා මේ කිවරට ඇද්දෝයි ඒක නෙවෙයි සීමාත්‍ය පරීක්ෂණ වලින් කියන්නේ අපි තැම්බිලා අල වෙලා නින්නේ මේ කජුබිස්තාන් පොලිසියයි